කොහොමද ඔයාලට ඉතින් ඔන්න අද වෙනකොට මට හරියටම සති 37ක් වෙනවා ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් කරලා එතකොට මගේ පරණ වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහලා තිබ්බා හොස්පිටල් බෑග් එකේ වීඩ් එකක් කරනවද කියලා මොනවාද මං හොස්පිටල් එකට ගෙනියන්නේ බබාට මොනවාද ගෙනියන්නේ මම මොනවාද ගෙනියන්නේ ඒ විස්තරත් එක්ක වීඩ් එකක් කරනවද කියලා ඉතින් මට හිතුණා මම මොනවාද මගේ හොස්පිටල් බෑග් එකේ මගේ බබාට මට ගෙනියන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි දරුවා නිසා මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ හරියටම මොනවාද ගෙනියන්න ඕනේ කියලා හොස්පිටල් එකෙන් දීපු ලිස්ට් එකත් මං ගාව තියෙනවා ඊට අමතරව තව මගේ යාළුව ලංකදී මව්පදිවි ලැබිච්ච අය ඒ වගේ අයගෙන් මම විස්තර අහලා අවශ්‍ය වෙන්නේ මොනාද ඕන නැත්තේ මොනාද මේ වගේ අහලා මට හිතලා සමහරක් දේවල් මම ඇඩ් කරලා මම ඔන්න ලිස්ට් එකක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මගේ චූටි දුවගේ බෑග්ස් දෙක. ඒ වගේම මේක මගේ බෑග් එක. තව එක බෑග් එකක් තියෙනවා. ඒක මගේ හස්බන්ඩ්ගේ බෑග් එක. ඒක නම් දැන් මෙතන නැහැ. මුලින්ම කියන්න ඕනේ මම මගේ ඩෙලිවරි එක කරන්න හිතාගෙන ඉන්නේ ලංකා හොස්පිටල් එකේ. මගේ VOG තමයි ડોක්ටර් විජිත් විද්‍යාභූෂණ. මේ ප්‍රශ්නේත් ගොඩක් කට්ටිය මගෙන් ඇහුව දෙයක්. ඉතින් ඔන්න එහෙනම් බලමු මොනාද මං මගේ හොස්පිටල් බෑග් එකට මගේ බබාට මට ගෙනියන ලෑස්ති කරගෙන තියෙන්නේ කියලා. අනිත් දේ තමයි දැන් ඩෙලිවරි එක ලං වෙනකොට අපි දන්නේ නැහැ අපිට දීලා තියෙන ඩියු ඩේට් එකටම අපිට අපේ දරුව හම්බ වෙයිද ඊට කලින් හම්බ වෙයිද එහෙම නැත්නම් ඊට පහු වෙලා හම්බ වෙයිද කියලා. ඉතින් ඒ නිසා හැම දෙයක්ම මට හිතුණා පිළිවෙලට සෝදානම් කරගන්න ඕනේ කියලා. හදිස්සියේවත් මගේ ඩියු ඩේට් එකට කලින් මට රෝහල් ගත වෙන්න වුණොත් මගේ බෑග්ස් පිළිවෙලට හදලා තියාගන්න ඕනේ කියලා. මොකද ඒ වෙලට නම් ගහලා මොනවද මේ බෑග් වල තියෙන්නේ? මොකද මගේ හස්බන්ඩ් උත් දන්නේ නැහැ හරියටම මොනවද තියෙන්නේ කියලා. මොකද එයාටත් එතකොට ගොඩක් ලේසි වෙනවා. මගේ හස්බන්ඩ් හිටියේ නැති වුණොත් හදිස්සියේවත් මගේ අම්මාවත් ඒ කෙනාට උනත් මං ගාව ඉන්න කවුරු හෝ කෙනාට මගේ බෑග්ස් වල මොනවද තියෙන්නේ කියලා ලේසි වෙන විදිහට පිළිවෙලට බෑග්ස් එක හදා ගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු මගේ බෑග්ස් වල මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මම පෙන්නන්නම් ඔයාලට මගේ බබාගේ බෑග් දෙකේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මට බෑග් දෙකක් ඕන වුණා. මොකද මම දාගත්ත බඩුත් එක මම දන්නේ වැඩිද අඩුද කියලා. මම ටිකක් හිතලා ටිකක් වැඩියෙන් දාගත්තා. ඉතින් මම normal delivery එකට තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දවසක් දෙකක් තමයි හොස්පිටල් එකේ ඉන්න වෙන්නේ. ඉතින් මොනා හරි හේතුවක් මත තව දවස් දෙක තුනක් මට ඉන්න වුණොත් කියලා හිතලා මම ටිකක් වැඩිපුර අවශ්‍ය වෙයි කියලා හිතලා දේවල් ටිකක් එකතු කරගත්තා. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මගේ බබාගේ බෑග්ස් දෙකේ මම මොනාද ගෙනියන්න ලෑස්ති කරගත්තේ කියලා. තව දෙයක් කියන්න ඕනේ මං මේ දේවල් තවත් ඕගනයිස් කරගන්න ඕන නිසා සුපර් මාකට් එකෙන් සිප් බෑග්ස් ගත්තා. ඉතින් ඒවා වෙන වෙනම නැපිස් වෙනම එතකොට ටවල්ස් වෙනම මේ වගේ මං බෑග්ස් වලට වෙන වෙනම තමයි දාලා තින්නේ. ඒ වගේ මේ හැම බෑග් එකකම මම නේම් ටැග් එකක් ගැහුවා මේකේ මොනවද තියෙන්නේ ඒ විදියට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන විදියට. එහෙනම් බලමු මොනවද බෑග් එකේ තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ලේබ බෑග් එක. ඒක තමයි මම මුලින්ම බෑග් එකේ උඩින්ම තියාගත්තේ. ඒක තමයි මුලින්ම අවශ්‍ය වෙන දේ. ඉතින් ලේබ බෑග් එකේ ඇත්තටම තියෙන්නේ මගේ චූටි දුව ඉපදුන ගමන්ම යාට අන්දන ඇඳුම් ටික තමයි මේකේ තියෙන්නේ. මොකද ලේබ රූම් එකට එනකොට අනිවාර්යෙන් පොඩි එක්කෙනාට මුලින්ම ඉපදුන ගමන් අන්දන ඇඳුම් ටික ඒ අවශ්‍ය වෙන දේවල් මේකේ තියෙන්න ඕනේ. ඉතින් මේකේ තියෙනවා බබාගේ වෝම් සූට් එක. ලිස්ට් එකේ අනිවාර්යෙන් තියෙනවා වෝම් සූට් එකක් ගේන්න කියලා. ඉතින් වෝම් සූට් එකත් එක්ක එයාගේ හැට් එක, එතකොට මිටන්ස් තියෙනවා, ඒ වගේම මේස් දෙක, මේ හැම දෙයක්ම තියෙනවා. ඊට අමතරව තව නැපි එකක් තියෙනවා. තව තියෙනවා බේබි බ්ලැන්කට් එකක්. ඉතින් මේ ටික තමයි මම මගේ ලේබ බෑග් එකේ දාගෙන තියාගෙන ඉන්නේ. ඊට අමතරව තව පොඩි පින් එකක් දාලා තියෙනවා අවශ්‍ය වුණොත් කියලා හිතලා. ඉතින් මං ඇහුව දෙන්නේ තුනේ පින් අවශ්‍ය වෙන්නේම නැහැ කිව්වා. ඒගොල්ලෝ කොහොමත් ඉපදුන ගමන් බබාට කටුමුකුත් නැපිස් වලට ගහන්නේ නැහැ. හැබැයි මං කොයිකටත් කියලා පින් එකකුත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේක තියෙනවා බේබි බ්ලැන්කට්ස්. ඉතින් මම බේබි බ්ලැන්කට්ස් හතරක් මේකට දාගත්තා. මොකද දවස් දෙක තුනක් ඉන්න වුණත් කියලා හිතලා වැඩිපුරත් එක්ක දාගත්තා අවශ්‍ය වෙයි කියලා හිතලා. කොහොමත් පොඩි ළමෙක් ඉපදුන ගමන් ඒගොල්ලන්ට සීතලට බ්ලැන්කට්ස් වලින් ඔතලා තමයි ඒගොල්ලන්ව තියන්නේ. ඉතින් ඒ නිසා මේකේ බේබි බ්ලැන්කට්ස් හතරක් දාගෙන තියෙනවා. නමත් මම මෙතන නේම් ටැග් හැම එකම ගහලා තියෙනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා නැපිස්. නැපිස් නම් මම ටිකක් වැඩිපුර මේකට දාගත්තා. ඊට කලින් තව දෙයක් කියන්න ඕනේ. මම මේ හැම ඇඳුමක්ම කලින් හොඳට වොෂ් කරලා ඒ වගේම හොඳට තද රස්නින් අයන් කරලා තමයි මේ ඔක්කොම මේ බෑග්ස් වලට පැක් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධවත් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මම මගේ channel එකේ දාලා තිනවා. උඩ link එක තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති නම් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. හරි.
ඉතින් මම මේක නැපිස් 20ක් දාගෙන තියෙනවා සමහර විට එච්චර උමනා වෙන එකක් නැහැ සමහරකුව 15ක් 12ක් ඇති වෙයි කියලා හැබැයි මම කොයිකටත් කියලා නැපිස් 20ක් විතර දාගත්තා අපේ ගෙවල් තියෙන පාන දොරේ ඉතින් හොස්පිටල් එක තියෙන කොළඹ ඉතින් මේ දුර ප්‍රශ්න නිසා අයිමත් ගෙදර ගිහිල්ලා බඩු ගේන්න බෑ මම කොයිකටත් කියලා නැපිස් 20ක් මේකට දාගත්තා ඊට පස්සේ තියෙනවා රබර් ෂීට් එකයි බේබි ටවල්ස් ඉතින් මම මේක රබර් ෂීට් එකක් දාගත්තා ඒ වගේම බේබි ටවල්ස් තුනක් තියෙනවා ඒ ටික තමයි මේ බෑග් එකේ මම දාගෙන තියෙන්නේ ඊට පස්සේ මම දාගත්තා වොෂ් ක්ලෝත්ස් මේකේ වොෂ් ක්ලෝත්ස් තියෙනවා පහක් පොඩි එකනවා වොෂ් කරද්දී අවශ්‍ය වෙයි කියලා හිතලා වොෂ් ක්ලෝත්ස් පහක් එකතු කරගත්තා ඊට පස්සේ තියෙනවා බේබි ෂර්ට්ස් මම මේකේ බේබි ෂර්ට්ස් දාගත්තා 15ක් වගේ ඉතින් ඒ ටිකත් මේක ඇතුලේ තියෙනවා මේකේ තියෙනවා හැට්ස් තියෙනවා එතකොට මේස් මිටන්ස් ඒ වගේ සෙට් තුනක් මම මේකට දාගත්තා තව දාගත්තා මම බර්බ් ක්ලෝත්ස් ඉතින් මේකත් ලිස්ට් එකේ තිබ්බේ නැහැ හැබැයි මට යාළුවෙක් කිව්වා මේකත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා කියලා මම ඒකිනුත් හතක් අටක් වගේ මේ බෑග් එකට දාගත්තා ඊට පස්සේ තියෙනවා මගේ ආසම එක ගෝයින් හෝම් අවුට්ෆිට් එක ඉතින් මේක තමයි මම ආසාවෙම පැක් කරගත්තේ මොකද මේ මොකද දැන් මගේ දුව ගෙදර ගෙනියනකොට අර ලස්සන ඇඳුමක් අඳලා ගෙනියන්න ඕනේ මේකේ තියෙනවා යාගේ අවුට්ෆිට් එක ඒ වගේම බ්ලැන්කට්ස් මම වෙනම ඔයගලන්ට කලින් පෙන්නවා ඒකේ තියෙනවා ඉතින් යාව ඔත්තාගෙන ගෙදර අරගෙන එන්න ඉතින් මේක තමයි තියෙන්නේ යාගේ ගෝයින් හෝම් අවුට්ෆිට් එක ඊට පස්සේ මෙන්න මේ බෑග් එක තියෙනවා මේකේ තියෙනවා කිරි බෝතලයක් තියෙනවා කිරි බෝතලේ පොඩි කිරි බෝතලයක් මම ගත්තා ඒක ලිස්ට් එකේ තිබ්බ අනිවාර්යෙන් කිරි බෝතලයක් ගේන්න කියලා මොකද සමහර ළමයි ඉපදුන ගමන් අම්මගෙන් කිරි බොන්න නැති වෙන්න පුළුවන් ඉතින් මම ඒ දේවල් අහලත් තියෙනවා ඉතින් ලිස්ට් එකේ තිබ්බ නිසා අනිවාර්යෙන් කිරි බෝතලේ ගත්තා ඒ වගේම පුළුන් ගත්තා පුළුන් වලින් ඒගොල්ලන්ව පිරිසිදු කරද්දී අනිවාර්යෙන් පුළුන් අවශ්‍ය වෙනවා ඒ වගේම තියෙනවා පොඩි පණාවක් ගත්තා එයාගේ චූටි කොණ්ඩේ පීරන්න බේබි වොෂ් එකක් තියෙනවා බේබි ක්‍රීම් එකක් ගත්තා එතකොට සබන් කැටයකුත් මම කොයිකටත් කියලා ගත්තා ඉතින් මං හිතන්නේ ඉපදුන ගමන් ඒගොල්ලෝ සබන් පාවිච්චි කරයි කියලා හැබැයි මං ඒ දේවල් කොයිකටත් කලින් සෝදානම් වෙන්න ඕන නිසා මං ඒ හැම දෙයක්ම මේ බෑග් එකේ එකතු කරගත්තා තව මම ගත්තා වෙට් වයිප්ස් එකක් ඒකත් ලිස්ට් එකේ තිබ්බ වෙට් වයිප්ස් එකක් ගේන්න කියලා ඒකත් මං බෑග් එකේ වෙනම දාගත්තා දෙපැත්තේ මේකේ තියෙනවා සයිඩ් සයිඩ් පොකට්ස් දෙකක් තියෙනවා මං ඒකේ තමයි වෙට් වයිප්ස් දාගෙන තියෙන්නේ ඊට පස්සේ මං ඩයපර්ස් එකකුත් ගත්තා දැන් මේක මං කඩලා ඔක්කොම ගෙනියන්නේ නැහැ මේ පැක් එකේ තියෙනවා ඩයපර්ස් 24ක් ඉතින් මං ගත්තේ බෙලෝනා කඩල්ස් මොකද මං මගේ යාළුවන්ගෙන් ගොඩක් අයගෙන් ඇහුවා බබාලා ඉන්න අයගෙන් මොනාද හොඳ ඩයපර්ස් මොනාද පාවිච්චි කරන්න කියලා ඉතින් මට ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරා වෙලෝනා කඩල්ස් හොඳයි කියලා ඉතින් වෙලෝනා කඩල්ස් තමයි මම ගත්තේ මේකේ තියෙනවා නිව්බෝන් සයිස් එක තමයි මේ තියෙන්නේ ඊට අමතරව ඒගොල්ලන් තව එකක් තියෙනවා ප්‍රීබෝන් සයිස් කියලා මම ඒක ඇත්තටම කලින් දැනගෙන හිටියේ නැහැ මේක මේ ප්‍රීබෝන් සයිස් එක ඇත්තටම ආව ගොඩක් වෙලාවට ළමයි අඩු මාසෙන් ඉපදුනහම ඒ කියන්නේ මාස 7න් වගේ ඉපදුනහම තමයි ප්‍රීබෝන් සයිස් එක ගන්නෙ හැබැයි මේ මේක අපිට ඉපදුන ගමනුත් ඒ කියන්නේ සාමාන්‍ය මාස 10න් ඉපදිච්ච ළමෙක් වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා ඉතින් මං කොයිකටත් ගත්තා ඩයපර්ස් මේ ಜಾති දෙකෙන්ම අරගෙන යනවා හොස්පිටල් එකට යනකොට මම දන්නේ පාවිච්චි කරයිද නැද්ද කියලා ඉපදුන ගමන් ඒගොල්ලෝ එහෙන් ඉතින් බලමු මං කොයිකටත් කලින් සෝදානම් වෙන්න ඕන නිසා මේවත් මගේ බබාගේ බෑග් එකට එකතු කරගත්තා. ඉතින් ඒ ටික තමයි මම මගේ චූටි දුවගේ බෑග්ස් දෙකට එකතු කරගත්තේ. දැන් බලමු එහෙනම් මගේ බෑග් එකට මම මොනවද අරගෙන යන්නේ කියලා. මුලින් මම අවශ්‍ය මේව ටික ඔයාලට පෙන්වලා ඉන්නම්. ඉතින් මම කලින් කිව්ව වගේ බබාගේ බෑග් එකේ තිබ්බ ලේබ රූම් එකට ගෙනින බෑග් එකක්. ඉතින් මම ඒ වගේ මටත් වෙනම බෑග් එකකට දාගත්තා. මේකේ තියෙන්නේ චීත්තේයි බෙඩ් ජැකට් එකයි. මේක ඇත්තටම අපි ලේබ රූම් එකට යනකොට අපිට හොස්පිටල් එකෙන් ඇඳුමක් දෙනවා. ඒ කියන්නේ අර පිටිපස්සෙන් ඕපන් කරපු ඒ වගේ ඇඳුමක් දෙනවා. මම දන්නේ නැහැ මම අහලා මගේ යාළුවන්ගෙන් දැනගත්ත විදිහට තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් ඊට පස්සේ එතන බබා හම්බුනට පස්සේ අපි පැය දෙකක් ලේබ රූම් එකේ ඉන්න වලු ඉතින් ඒ අතරදී තමයි මට මේ චීත්තේයි බෙඩ් ජැකට් එකයි මාරු කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේකත් වෙනම බෑග් එකකට දාගත්තා ඔක්කොම කලවම් කරන්න නැතුව. මොකද මට ලේසි බබාගේ බෑග් එකයි මගේ මේ බෑග් එකයි එකපාර නර්ස්ට හරි හස්බන්ඩ් හරි දුන්නාම මට ඒ ටික ගන්න ලේසි වෙන නිසා. ඉතින් මේ ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. ඊට පස්සේ තව මම වැඩිපුර දාගත්තා තව මේකේ තියෙනවා තව චීත්ත තුනකුයි
බෙඩ් ජැකට් තුනකුයි ඒ වගේම තව මං ෆ්‍රන්ට් ඕපන් තියෙන ගවුමක් දාගත්තා මොකද මට ගෙදර එනකොට අඳගෙන ඉන්න අවශ්‍ය වෙන නිසා ශීතෙත් සමහර විට ශීතය අඳින්නත් පුළුවන් ඉතින් කොයිකටත් කියලා මං ගවුමකුත් දාගත්තා අනිත් දේ තමයි මේ පෑන්ටිස් ගන්නකොට මම මෙටර්නිටි පෑන්ටිස් කියලා වෙනම තියෙනවා ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා मैंने मेक तमा मे पैंटी अतर मे मेक पावचिकरा मे अर मे वगे वेस्ट उड़ीतीन का पावचिकर दी बबा हमेगा मे बड़ का अभी तदवेन तमा टीका अंदो मेक पल्ले हाट दिशा सीसकरानेम मेतन पल्ले हाक अट्टे का देवा निशा अर अभी सामान्य अंदर पैंटी सब अंदी मारे थी ये निशा मे वगे अतमा गुड़कलाट अंदी की लखी मेक एतर कड़ेम गोने कड़ेम गपीट मे वगे इधरदी तपीट महागा पुलवा हई वेस्ट पैंटी थिंग एक मंग मैंने मेके वालट पेना खीरी तीन अभी सामान मेन मे वगे ब्रा मे अदीन पुलवा लेसी मुखद मेतने उडिंग ओपन कर लिट चूटी अपे दरवा खीरी तीन लेसी वे विधिरत मेक तीयनी थिंक मेन मे वगे ब्रा तुना पितर मम्म अरगत्ता सामान्य अभी नोमली अंदेवा खीरी तीन अमार वेन सा ఏటిక తమ్మై మం మగే బ్యాగ్ ఏకే తీయన్నే ఇంగ అత్తరమ కియానోనే మట ఎక్స్‌పీరియన్స్ ఏకక్ నే కొహమద మే హమ దయక్మ అవశ్య వేయిద కొహమద పావిచి కరన్నే హమ కియలా ఇతిం మం మగే ఆలువంగెన్ కలిన్ అమ్మల వెచ్చ అయగెన్ అహల తమ్మై మే హమ దయక్మ లాస్తి కరగత్తే గొడక్ అయగెన్ అహువా హమోగెన్ అహల తమ్మై మం మే బరుటిక లాస్తి కరగత్తే ఒక్కొమ బలుము అపి తవమనాది తీయన్నే కియలా तव टवल दागत मम इतकोट तव मत पैड्स गई मेव अनिवार्य अवश्य विनामा थिंक उगोलो दाँडो पैड्स अवश्य विनामा कि मेव अभी हॉस्पिटल की दिनामा हे भाई मैं कोई कीला गेदरी गाँव मे दिपाती लूप दिख तीनक तमाइ अभी पाविचिकरा गोड़ा क्लेसी कील तीन मैं ये गाँव तव इट अमतर नॉर्मल पैड्स गोम वेद दाने सा तव तीन मंग रबर स्लीपर्स देखा गता इट पास मैंने मेक तीयनवा मट सामानद अवश्य देवाल्टी का मेक तीनवा कोलोनिकाय इतकोट सबांकटे टूथब्रश टूथपेस्ट मगे फनाव माउथ वॉश का मेट कदम मेक तीयन थिंग मेतन दिनांग एत मेवम को लिस्ट तिब्बना मट अवश्य वेहिकल इतने देवाल्टी कदम मंग दागत्ते मुखद सामान्य दवास दिखाई इनको मे देवा अवश्य ईट अमतर वगोलंट मोन हरी वगोलो आवचिक क्रीम मेकअप तीन इवे देव तेक पुलवा थिंग टिकट अमतर तम टिश्यूस टिका मेक दागत्ता तव एका मेन मेक मेक अतर बबाट मे दी पड़ी नाट किरी गम अपे किरी लीक विनवा थिंग अरे वेलावट मेन मेक अवश्य विनवा अपे ब्राइकट मेक अपट अलवा पुलवा मेकिन मैं बॉक्स का बलम पावचिकर मुखद मत एक्सपीरियंस नतनी सा मन दहमद मे देवा अवश्य वेन्नी कोई विधि की आलिए मत हॉस्पिटल के हम बच्चे लिस्ट इतकोट मत अवश्य वेहिकल हितला मन दागत देवा इतकोट मम्मे आलू इंकना कलिंग अम्मल वेगी अहल मोनाद अवश्य वेन्नी के हितला लिस्ट मम अवश्य वेहिकल मम्म दागत एट कम मम्मी बैग की वालेट दुवे इवागे मंग हितागन इनवा द मन दें मे अतर हेमदिया मोन वेद संहार विट आवाश्य देवृत्म मे बैग्स बेल्ट कलगने मंग हितागन इनवा मगे चूटी आवट पास इकना डेलीवरी पसे गेदरा वीलाट ऐमत हॉस्पिटल बैग वीडकर मटको मट वाले की अनपल मंग कलीम बैग की मे देवल तो मागन इतने मट मे देवल आवाश उन्ना मे आवाश उन्ना संहार विट तव मट मदिवेच देवल ती अलवा थिंक इसहाट मंग अनिवार्य डेलीवरी की पसे तव वीडकरा हॉस्पिटल बैग अपडेट वीडियो थिंक वीडियो पटांग क्यू आगे मगे हस्बैंड के बैग मैं आटो दुंग शर्ट्स टवल एटिक दाले आगे बैग लास्टिकर का मंग अभी इन थिंक एटिक मैं लास्टिकर तीयनी दी हम दाक मंग आई पैकरला मगे वाहन दाल तीयागा मुखद हदसी अकोन ओन वेलावा अन्न सोदान वेला इन्नोनी बैग्स हो बैठ मे देवा दम एटिक आई मत पैकरला
කායකට දාගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මොනා හරි මට අවශ්‍ය වෙයි කියලා හිතන දෙයක් ඔයා හිතනවා නම් තව මේක ඩැඩ් වෙන්න ඕනේ කියලා ඔයාලට පල්ලෙහාන් කමෙන්ට් කරන්න පුළුවන්. මට නැති වුණත් මේක බලන අම්මා කෙනෙක්ට හරි අනිවාර්යෙන් මේ කමෙන්ට් එක වැදගත් වෙන්න පුළුවන්. මේ දේවල් අවශ්‍ය වෙයි කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වීඩියෝස් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා නම් මගේ Instagram එකට message එකක් දාන්න පුළුවන් චම්ටි දීගොඩගමගේ. ඉතින් එහෙනම් අයිමත් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.